අයිබවන් අදත් අපි එකතු වෙන්නේ අලුත්පාර කාලීන සමාජ සංවාද කතිකාවට. මේ අලුත්පාර කතිකාවෙන් අපි නිරන්තරයෙන් සමාජයේ අලුත්පාරක් සොයාගන්නට වෙහෙසෙන මිනිස්සුත් එක්ක දේශපාලන කණ්ඩායම් එක දේශපාලන බලවේග එක්ක සාකච්ඡාවක නියැලෙනවා. ඉතින් අපි අද මේ වැඩසටහනට ආරාධනා කළා මේ කාලේ බොහොම ජනප්‍රිය වේගයෙන් ඉදිරියට එන දේශපාලන බලවේගයක් වෙච්ච ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවේ ප්‍රධානියාට, ඔහු ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත මහත්මයා. අපි ආයුබෝවන් කියලා ඔබ පිළිගන්නවා මේ වැඩසටහනට. ඉතින් මහාචාර්යතුමනි, මම කැමති වැඩි වේලා නොගෙනම මේ කතාවට ප්‍රවේශ වෙන්න. දැන් මෑත කාලීනව ඉතා මේ සමාජයේ බරපතල කතිකාවකට ලක් වුණා කුලි නිවාස සඳහාත් බද්දක් පනවන්න ආණ්ඩුව තීරණය කළා තියෙන එකත් එක්ක. මොකද්ද අපි එතනින් ප්‍රවේශයක් ගමු, මේ බද්ද ගැන කතා කරලම්. ඔව්, ගොඩක් හොඳයි. දැන් ඇත්තටම දැන් මේකට පසුබිමත් චුට්ටක් කතා කළොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ බද්ද මොකක්ද කියලා පැහැදිලි කරනවට වඩා, මොකද ආණ්ඩුව මේ මොහොතේ මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි අර IMF එකත් එක්ක එකඟ වෙච්ච ගිවිසුම් අනුව තමුන්ගේ රට ඇතුළේ තියෙන ආණ්ඩුවේ ආදායම් බදු වියදම් සඳහා යන ආදායම කළමනාකරණය කරගැනීමේ ක්‍රමවේදය. ඒක කරන්නට ඕනේ රටක් සමස්තයක් වශයෙන් ගොඩ ගන්න නම් රටේ පළමුකොටම ධනය නිෂ්පාදනය කරලා ආර්ථිකය ප්‍රසාරණය කරලා එතනින් තමයි බදු ආදායම වැඩි කරගන්නට ඕනේ. නමුත් ආණ්ඩුව අපිට පෙනෙනවා එවැනි ක්‍රියාමාර්ගයක යනවා වෙනුවට අර නිර්ණායක පමණක් තෘප්ත කිරීම සඳහා කෙසේ හෝ කාගෙන් හෝ බදු අය කරගැනීමේ ක්‍රියාමාර්ගයකට යන්නේ. කෙසේ හෝ කාගෙන් හෝ අය කරගන්නකොට රටේ ඉන සමස්ත ජනතාවගෙන් එන බලපෑම්වලදී අපි කවුරුත් දන්නවා අඩු බලපෑමක් එන්නේ හැමතිස්සෙම ගෙලටීනියට බෙල්ල තියන්නේ සාමාන්‍ය ජනතාව. නිසා මේ ආණ්ඩුව කිසිම අනුකම්පා විරහිතව තමුන්ගේ ආදායම් බදු ඉලක්ක අය කරගන්න ගන්න ක්‍රියාමාර්ග අතරේ ගත්තු එක් ක්‍රියාමාර්ගයක්. මේක IMF එක පවා මේකදී සමහර වෙලාවදී ඒ වැඩේ කරන්න ආණ්ඩුවට යම් තල්ලුවක් දුන්නද කියන එකත් වෙනවා. මොකද IMF එකේ කලින් යෝජනා කරලා තිබුණේ බදු ආදායම වැඩි කරගන්න, වැට් වැඩි කරන්න කියලා, ඒක වැඩි කරගත්තා. ඊට අමතරවම යෝජනාවක් ගෙනාවා මේ දේපල, කියන්නේ ප්‍රොපර්ටි ටැක්ස් එකක් ගහන්න. මොනවා හරි දේපල තියෙනවා නම් රටේ, දේපල කියලා කියන්නේ මේ ඉඩම් හා ගොඩ නැගිලි, ඒ සඳහාත් 2025 දී බද්දක් ගහන්න කියලා. දේපල කිව්වහම මිනිසුන්ගේ ඔළුවට වැටෙන්නේ ගොඩක් විශාල ආදායම් තියෙන, ධනෙ තියෙන අය කතාව. හැබැයි ආණ්ඩුව එහෙම ක්‍රියාමාර්ගයක් අරගෙන බදු අය කරේ නැහැ, දේපල බද්දක් ගෙනාවේ නැහැ. ඒ වෙනුවට දැන් 2025-26 ඉදිරියේදී ඒ ආදායම් ඉලක්ක ළඟා කරගන්න දේපලත් පදනම් කරගෙන බද්දක් යෝජනා කරලා තියෙනවා. හැබැයි ඒක පැහැදිලිව ඉදිරිපත් කරලා නැහැ. නමුත් අපිට දැනට තියෙන තොරතුරු මත පෙනෙන දේ තමයි සාමාන්‍ය ගෙයක් හිමි කෙනෙකුට පවා බද්දක් ගෙවන්න වෙන අතිරේක බද්දක්. මේකේ භයානකකම තමයි සාමාන්‍යයෙන් ආදායම් බදු ගෙවන්නේ අපේ ආදායම මත. ඔබ ව්‍යාපාරයක් කළ ආදායමක් උපය ගන්නවා, එහෙනම් බද්දට යටත් නම් ගෙවුවට කමක් නැහැ. ඔබ රැකියාව කරලා ආදායමක් උපය ගන්නවා, ඔබේ සල්ලි ටිකක් පොලියට දීලා පොලියෙන් හොයා ගන්නවා, ආයෝජනයක් කරලා එන ලාභාංශ, මෙන්න මේ ආකාරයෙන් ලැබෙන ආදායමකට ඇත්තට මේන ආදායමකට අපි ඒ ගෙවන නිර්ණායක යටතේ ගෙවපුවාම යම් තර්කයක් තියෙනවා. ඒක සාධාරණද අඩුද වැඩිද කියන වෙනම කතන්දරයක්. මේ බද්දේ තියෙන විශේෂත්වය තමයි මෙතන ආදායමක් එන්නේ නැහැ, අපි උපකල්පනය කරනවා මේ ආරෝපිත, ඒ කියන්නේ ඉම්පියුටඩ් රෙන්ටල් ඉන්කම් ටැක්ස්. මේක මේ පොඩි පැටලවීමකුත් තියෙනවා. ඉම්පියුට් කියන්නේ ආරෝපිත එකක්, රෙන්ටල් ඉන්කම් ටැක්ස් ඒ කියන්නේ දැන් ඔබට ගෙයක් තියෙනවා, ගෙයි පදිංචි එන කරන්නේ, එහෙම නැත්නම් පදිංචි නැතුව ඉන්නවා නිකන් වහලා තියෙනවා, ඕක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුලියට දීලා තියෙන්න පුළුවන්. ඒතර කුලියට දීලා තිබුණොත් කුලී ආදායම, ඒක වෙනම කතාවක්. හැබැයි දැන් ඔබට ගෙයක් තියෙනවා, පදිංචි වෙලා ඉන්නවා හෝ නිකන් හිස්ව තියෙනවා. ඔබ පදිංචි වෙලා ඉන්නවා නම් උපකල්පනය කරන ආදායම් බද්ද දෙපාර්තමේන්තුව මේකට කුලිය කීයද, කුලියට දුන්නා නම් කීයද, ඒකත් ගණුම් කුලී ගණුම්කරුවා ඔබ අතර එකඟතාවකින් නෙමෙයි, ආණ්ඩුව මැදිහත් වෙලා තමයි මේ කුලී තක්සේරුකම කරන්නේ. ඒතර අද වෙළඳපොලේ අපි දන්නවා විශේෂයෙන් උද්ධමන නිසා ඒවල මිල ගණන් ඉහළ ගිහින් තියෙන නිසා ඔබ සාමාන්‍ය ගෙදරක වුණත් මේකේ කුලී ආදායම රුපියල් 50,000 60,000 කියලා තක්සේරු කරන්න පුළුවන් මාසෙකට. එතකොට ඔබව දැන් දැනටත් දැන් ඔබේ වෙනත් වැටුපකින් හෝ වෙනත් ආදායමකින් එනවා නම් රුපියල් 50,000 60,000, ඒකට තවත් 50,000 60,000 එකතු කරපුවාම අර බදු ගෙවීමේ සීමාවට යටත් වෙලා මේ නිවසටත් බදු ගෙවන්න සිද්ධ වෙනවා. ඒකට ඇත්තටම රුපියල් නැති එකකට ගෙවන එක අසාධාරණයි. ඒ වගේම තාමත් පැහැදිලි නෑ අර බදු ගෙවීමේ සීමාවට එන්න කලිනුත් ඕනනම් මේක අවසාන බද්දක් කියලා 50,000 60,000 ගණන් හදලා ඉවරලා මෙච්චර ගාණක් ගෙවන්නේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම
අපි දැන් තවත් පැහැදිලි නැති එකක් තියෙනවා මේකේ හැම කෙනෙක්ම මේ ගැටලුවට අහු වෙනවා. දැන් ඔබ කුලියට ඉන්නවා කියන්නකෝ. ඔබ කුලියක් ගෙවනවා. ඒතර කුලිය ඔබේ වියදම. හැබැයි ඔබ පදිංචි වෙලා ඉන්නේ. එතකොට අර බදු නීතියේ අර්ථකථනය කරගෙන ආවොත් ඔබ පදිංචිලා ඉන්නවා කුලිය ගෙවන එක වෙනම වැඩක්. ඒක වියදමක්නේ. ආ මේකටත් ඔබට කුලිය ආදායම කම්පියුටර් එකකින් තවත් බද්දකුත් ගෙවන්න වෙයිද කියන එක පැහැදිලි නැහැ. ඒක මිතාම අපැහැදිලිතාවයන් සහිතව මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුව මේකේ අය කරන්නේ කොහොමද කෙසේද ඒ නිර්ණායක පිළිබඳව පැහැදිලි අවබෝධයකින් එක කියන්නේ නැහැ මහජනතාවට. ඒක තමයි ඊළඟ භයානක කාරණේ. මම මෙහෙම කියන්නේ ඇයි? ඔවුන් මුදල් අමාත්‍යාංශයෙන් යම් පුවත්පත් නිවේදනයක් නිකුත් කළා මේක පිළිබඳ බය ඇති කරගන්න එපා. අපි ඔක්කොගෙම අය කරන්නේ නැහැ. එක නිවසක් නිදහස් කරනවා වගේ විවිධ දේවල්. හැබැයි ඒක කියන්නේ නැහැ. හැබැයි ඔවුන් දන්නවනේ එක දෙයක්. මොකද 2025 දී මෙන්න මේ imputed rental income tax එකෙන් බිලියන 68කුත් 2026 දී බිලියන 150කුත් ගන්න සූදානම් වෙනවා. එතකොට එහෙනම් ඒක ගණනය කරේ මොන පදනම්ද කියන එක පිළිබඳ දාලා තක්සේරුවක් තියෙන එක අසාධාරණයි අපි. කියන්නේ සාමාන්‍ය ජනතාවට පැටවීම ඉඩකඩ ඉතාමත්ම වැඩි. මොකද බදු පැහැර හැරීම්, බදු නොගැවීම් විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. 2023 දෙසැම්බර් 31 වෙනකොට රුපියල් බිලියන 1100කට වැඩි ප්‍රමාණයක් බදු පැහැර හැරීම් සම්බන්ධයෙන් තියෙනවා. ඒවා අය කරගැනීමේ ගැටලු තියෙනවා. ඒවට මැදිහත් වුණා නම් මේ විදිය සාමාන්‍ය මිනිසුන්ට පටවන්න ඕනේ. ඉතින් මම මේකේ කියන්නේ උත්සාහ කරන්නේ මේ ගන්න සෑම ක්‍රියාමාර්ගයක්ම මේ මොහොතේදී ඒ සියලු සමස්ත බර අර සාමාන්‍ය ජනතාවට පටවනවා. නමුත් වැරදි තීන්දුව తీරන අරගෙන ආර්ථිකයේ මේ තත්වෙට ඇදවට්ටපු අය කිසිම දෙයක් කැප කරන්නේ නැති තත්වයක සමාජ වශයෙන් ඉතාම අසාධාරණයි. ඔව් දැන් අපි කතාවට ප්‍රවේශයක් හැටියට මහාචාර්යතුමනි මේ බද්ද ගැන කතා කළාට මේ අලුත් පාර වැඩසටහනෙන් අපි උත්සාහ කරනවා ඇත්තටම මේ ප්‍රායෝගික තලයේ වැඩ කරන අය කොහොමද මේ ඉස්සරහට දැන් උදාහරණයක් හැටියට ඔබ ආණ්ඩු බලය ගත්තට පස්සේ මේක කොහොමද කරන්න කියන දේ ගැන සාකච්ඡාවකට යන්නේ. ඒකෙදි මම අහන්න කැමතියි දැන් මේ ආණ්ඩුව දැන් ඔබ කිව්වා වගේ බොහෝ දෙනෙක් දන්නවා මේ සංඛ්‍යාලේඛන තෘප්ත කරන්න උත්සාහයක් තියෙනවා කියන එක බැලු බැලමටත් පේනවා. එතකොට දැන් මේකේ මේ ආණ්ඩුව සහ පැවතුණු බොහෝ ආණ්ඩු මේ IMF එක වගේ ආයතනයක සරණම තමයි බොහෝට පැතුවේ. එතකොට ඔබට තියනවාද වෙන යෝජනා විකල්ප මේ IMF එක නැතුව? ඒ කියන්නේ IMF එකට විකල්ප මොකක් හරි දැන් ඔබ නිතර අහන ප්‍රශ්නයක් මම හිතන්නේ මේ එළිය තලයේදීත් IMF එකට විකල්ප මොකක් හරි ක්‍රමවේදයක් නිර්මාණය කරගෙන තියනවාද ජාතික ජන බල වේගය හැටියට ආර්ථික ක්‍රියාවලිය සාර්ථක කරගන්න රටේ? ඔව් මෙහෙම ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනේ දැන් සමාජයේ මතයක් හැදුවා මේ IMF එක කියලා කියන්නේ සියලුම ප්‍රශ්න වලට විසඳුමයි කියන අදහසනේ. ඒතකොට IMF එකත් එක්ක සාකච්ඡාවක් තියෙනවා ගුවා මිනිසුත් හිතනවා එහෙම කියලා නෑ. IMF එකට ඔවුන්ගේ සීමාව ඇතුලේ වපසරිය ඇතුලේ කළ යුතු කාර්යයක් තියෙනවා. ඒතකොට ජාතික ජන බල වේගයේ ආණ්ඩුවක් වශයෙන්ුත් අපි IMF එකත් එක්ක වැඩ කටයුතු කරද්දී ඒ වපසරිය ඇතුලේ අපි සාකච්ඡා කරන්න වැඩ කටයුතු කරන්න සූදානම්. එහෙම කරන්න ඕනේ. මොකද අපි IMF එකේ සමාජිකයෙක්. හැබැයි සමාජයේ ප්‍රශ්නයක් හදලා තියෙනවා මේ සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන් IMF එකෙන් දුන්නු නෑ. IMF එක කරන්නේ తాවකාලික වැඩක්. ඔවුන් කරන්නේ අපිට ඉදිරියේදී ණය ගන්න හෝ අපි බංකොලොත් වෙලා තියෙන තත්ත්වේ ප්‍රකාශ වෙලාට පත් වෙලා තියෙනවා ඒ ක්‍රෙඩිට් රේටින් ණය ආපසු ලබා ගැනීමේ හැකියාව තියෙන රටක් බවට පරිවර්තනය පෙන්눔 කරන්න යම් යම් දේවල් කරන්නයි කියලා තියෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ එන්නේ යම් යම් දේවල් කරන ගමන් මෙතනින් රට ගොඩ යන සැලැස්ම ඕන. ඉන්නේ ගොඩ යන සැලැස්මේ ප්‍රධාන දේවල් මේ ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ. මොකද්ද ගොඩ යන සැලැස්ම? අපි මොනවා කළත් ණය බේරීම පිළිබඳ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ওই නිර්ණායක මොකක් තෘප්ත කළත් රට ඇතුලේ නිෂ්පාදනය වැඩි කරන්නේ නැතුව මෙතනින් ඉස්සරහට යන්න බෑ. එහෙනම් පළමු කොටම අන්නේ සැලැස්ම අවශ්‍යයි. අපි ඊටාම දීර්ඝව සාකච්ඡා කරලා කොහොමද රටේ තියෙන සම්පත්, මානව සම්පත, තාක්ෂණය, පිටරටවල එක තියෙන සම්බන්ධතා පාවිච්චි කරලා කොහොමද ආර්ථිකය දියුණු කරන්නේ කියන සැලැස්ම ඕන. හැබැයි ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන දේශපාලන බලවේගයක් ඕන. ඒ උවමනාව තියෙන කණ්ඩායමක් ඕන. ඉතින් ඒ නිසා තමයි ජාතික ජන බලවේගය අපි බලයේ ඉල්ලන්නේ. අනෙක් පැත්තෙන් අන්නේ සැලැස්ම ඇතුලේ අපි අවධානය යොමු කරන්න ඕන ප්‍රධාන ශේත්‍ර කීපයක් තියෙනවා. එකක් තමයි ආණ්ඩුව ආදායම ඇත්තරම වැඩි කරන්නට ඕනේ. ආණ්ඩුවක ආදායම වැඩි කරගන්න පුළුවන් වෙන්නේ අර මම කලින් කිව්වා වගේ රටේ නිෂ්පාදනය වැඩි කරොත්නේ. ඒක තමයි හොඳ ක්‍රමය. හැබැයි ඕනනම් පුළුවන් ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න රටේ නිෂ්පාදනය වැඩි නොකරත් වැඩි වැඩි බදු පනවලා. දැන් මේ ආණ්ඩුව යන්නේ අන්නේ දෙවෙනි ක්‍රියාමාර්ගයට. ඒතර අපේ රටේ දත්ත ආරම් බලපුවාම ලෝකයේ දියුණු රටවල් වලත්, නැගී එන රටවල් වලත්, අඩු දියුණු රටවල් වලත් ආදායම් බදු එකතු කරගැනීමේ ප්‍රවණතාවයන් සහ දත්ත ගත්තාම ලංකාවේ ඉන්න ඉතාමත් අහිතකර තත්වයකදී. සරල උදාහරණයක් කිව්වොත් නැගී අපි වැටෙන්නේ නැගී එන සහ මේ මද ආදායම් ලබන රටක් විදිහට එවැනි රටක පසුගිය අවුරුදු 10 පුරාවට මේ IMF එකෙන් ඉදිරිපත් කරපු වාර්තාවක් තියෙනවා ෆිස්කල් මොනිටර් කියලා. ඒක තියෙනවා 2015 ඉඳලා 2023 වෙනකන් සත්‍ය දත්තත් 2029 දක්වා පුරෝකථනයත්.
ඉතාම පැහැදිලුව පෙනෙනවා. ඒ නැගී එන රටවල්වල දළ දේශය නිෂ්පාතිය ප්‍රතිශතයක් විදිට 25%ක් විතර ඒ ආණ්ඩු ආදායම තියෙනවා. හැබැයි අපේ කොහෙද 10%ටත් අඩුයි. ඒ වගේම ඉතුරු 2029 වෙනකන් දැන් අපි පුරෝකථන කරලා පෙන්නලා තියෙනවා 14 15 20 යනවා කියලා. හැබැයි IMF ඔය ෆිස්කල් මොනිටර් එකේ ඒක ඉදිරිපත් කරන්නේ ඇයි ඒ? ඒ දත්ත ඒගොල්ලෝ රිකන්සයිල් කරලා තහවුරු කරගෙන සෑහීමකට පත් වෙනකන් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ දත්ත පිළිබඳවත් ගැටලුවක් තියෙනවද කියන ප්‍රශ්නේ එනවා. ඉතින් මම කියන උත්සාහ කරේ අපිට වැඩ පිළිවෙලක් තියෙනවා. කොහොමද අන්නර නිෂ්පාදනයේ වැඩි කරමින් වඩාත් හොඳ බදු ප්‍රතිපත්තියක් යටතේ හොඳ බදු ප්‍රතිපත්තියක් වෙන්නේ ඇත්තටම ඒ අදාළ මූලධර්ම මත අනුගමනය කරන්න ඕනේ. සාධාරණ වෙන්නට ඕනේ. කියන්නේ වැඩිපුර ආදායම් ජනනය වෙන තැනින් වැඩි බදුත්, අඩුවෙන් ජනනය වෙන තැනින් අඩු ආකාරයකත් ගණනය කරන. ඒ වගේම ඔක්කොම බදු ගෙවන්නට ඕනේ. ගෙවන ප්‍රමාණය අඩු වැඩි වෙනවා. එතකොට තමයි මේක පුළුල්. කියන්නේ බදු අර දැල පුළුල් කරනවා කියන්නේ බදු ගෙවීම. අපි දන්නවා විශාල වශයෙන් ඒ බදු පැහැරහැරීම් සිද්ධ වෙනවා, බදු වංචාවන් සිද්ධ වෙනවා. ඒවා පිළිබඳව දේශපාලන ඌමනාවක් තියෙනවා නම් වෙනස් කරගන්න පුළුවන්. ඒතකොට දේශපාලඥයෙක් එතෙන්ට සම්බන්ධ නම් ඒ වෙන්නේ නැහැ. ඉතින් අපිට ඉන්නේ වැඩ පිළිවෙල තියෙනවා කොහොමද මේ බඩු යාවත් කාලීන කරන්න කියන එක. ඒකෙන්දී බඩු අය කර ගැනීමම පමණක් නෙමෙයි. බඩු අය කර ගැනීමේ යාන්ත්‍රණය ඇතුලේ ආදායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එතෙන්ට තාක්ෂණය ගෙනීම, ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම, ඔවුන්ව සංවර්ධනය කිරීම, ඒ තාක්ෂණික දැනුම දුන්නාම මේ බඩු අය කරනවා කියන එක මහ ලොකු වැඩක් නෙවෙයි. ඒ කාර්යයත් අපි කරන්න සූදානමින් ඉන්නවා, විශේෂයෙන්ම තාක්ෂණය මෙතෙන්ට කැඳවලා. දෙවෙනි කාරණේ තමයි මේ ප්‍රශ්නේදී විදේශීය සංචිත ප්‍රමාණය අපි වැඩි කරගන්නට ඕනේ. ඒතර විදේශීය සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීමනත් අපි විශාල කාර්යභාර ගණනාවක් විශේෂයෙන් කොහොමද අපනයන ආදායම සංචාරක කර්මාන්තයේ විදේශීය ප්‍රේෂණ තමයි ප්‍රධාන ඉලක්ක කරලා තියෙන්නේ. ඒවා වැඩි කරගන්න හැටිත් තියෙනවා. එතකොට අර ඔබ අහපු ප්‍රශ්නෙත් එක්ක එනකොට මේ IMF එකත් එක්ක යන ගණුවෙන්නේ තිර සීමාවන් තියෙනවා. ඒ සීමාවන් ඇතුළේ අපි වැඩ කරන්න සූදානම්. රට ගොඩ නැගීමේ ප්ලෑන් එක අපි වෙනම ඉදිරිපත් කරනවා. ඒ වගේම දැනට IMF එකත් එක්ක ගැට ගැහිලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා, ණය ප්‍රතිවගත කිරීම සහ ඔය කියන මඟ පෙන්වීම. එතෙන්දී යම් ගැටලු සහිත තැන් තියෙනවා. දැන් විශේෂයෙන් සියලුම බදු මිනිසුන්ට පටවලා පටිතද කරගන්නයි කියලා යන්න බෑ. ඒ නිසා අපි යෝජනා කළා IMF එක අවස්ථා දෙකකදී හම්බුණා අපිට මේ IMF එකේ වැඩසටහන රීනෙගෝෂියේට් නැවත සමාලෝචනය කරන්න ඕන. මේ ගත්තු ණය පිළිබඳවත් යම් විග්‍රහණයක් අපි කරන්න සූදානම්. ඒ අනුව අපි ඉදිරිපත් කරනවා විකල්ප ඩෙට් සස් කියන්නේ තිරසාර ණය ගිවීම පිළිබඳ විශ්ලේෂණයක්. ඒ අනුව අපි පෙන්වන මෙන්න මෙහෙම තමයි අපිට ගිවන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වයන්. එතකොට ඒක කරුණු සහිතව ඉදිරිපත් කිරීමට අපි සූදානම්. එතකොට IMF එකත් ඒක පිළිගත්තා. රීනෙගෝෂියේට් කිරීමේ හැකියාව තියෙනවා කියලා අපිට හම්බෙච්ච අවස්ථාවේදී පෞද්ගලිකව කිව්වා. ඊට අමතරව ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කිව්වා. මොකද සමාජයේ මතයක් හදනවානේ IMF එකක වැඩ කටයුතු කරන්න දන්නේ රනිල් වික්‍රමසිංහ හරි මේ ආණ්ඩුව විතරයි. ඒ නිසා ඒක මිත්‍යාවක්, බොරුවක්. හැබැයි හොඳ වෙලාවට IMF එක ප්‍රතිසිත ප්‍රකාශයක් කළා. ඉදිරියේදීපත් වෙන ඕනෑම ආණ්ඩුවක් එක්ක අපි ඒක රීනෙගෝෂියේට් කරන්න කතා කරන්න සූදානම් කළා. අවශ්‍ය කරන්නේ අපිට වැඩ පිළිවෙල, හැකියාව, දැක්ම තියෙනවද කියන එක. ඉතින් ඒකට අපි සූදානමින් ඉන්නවා. ඒ නිසා අපි මහජනතාවගෙන් වරමක් ඉල්ලනවා. ඔබගේ ජීවිතේ වෙනස් කරන පාරට යන්න අවශ්‍ය ජනවරම අපිට ලබා දෙන්න. අපි වැඩේ හරියට කරන්නම්. IMF එකත් කරන කටයුත්ත විතරක් නෙමේ, රටේ ආර්ථිකය දියුණු කරන්නම්. ඒ ආර්ථිකය දියුණු කරද්දී ඔබවත් සම්බන්ධ කරගන්නම්. එතනින් ජනනය වෙන ප්‍රතිලාභ ඔබට සාධාරණ විදියකට යන ක්‍රමයක් අපි හදන්නම්. බදු ප්‍රතිපත්තිය පවා විශේෂයෙන්ම අර ඉහළ පහළ උච්චාවචනයන්ට යන්නේ නැතුව ව්‍යාපාරිකයන්ට බදු ගෙවන්නන්ට පැහැදිලිව පෙනෙන්නට ඕනේ අපි අනාගතයේදී ගෙවන බද්ද මොකක්ද. අන්න ඒ බදු පිළිබඳ අපි සැලසුම් ඉදිරිපත් කරනවා. ඔබගේ බද්ද කොහෙටද අපි පාවිච්චි කරේ කියන එක පිළිබඳ ඉදිරිපත් කරනවා. ව්‍යාපාර කරන්න, ආයෝජනය කරන්න, ඒව කැඳවන අයට බය නැතුව සැලසුම් සහගතව තමුගේ ආයෝජන ගෙන්නන්නත් අපි වැඩසටහන සකස් කරලා තියෙනවා. මම ඇත්තටම මහාචාර්යතුමා දැන් මේ අපි දැන් කතා කරන යනකොට පේන දේ තමයි අතිශය සංකීර්ණ පළල් මාතෘකාවක් විෂය ප්‍රදේශ ගණනාවක් තියෙන. දැන් මේකේ දැන් ඔබතුමා විශාල පැහැදිලි කිරීමකුත් කළා. දැන් බදු අය කිරීම අවශ්‍ය දෙයක් රටක පැවැත්මට. දැන් ඊළඟ කාරණේ තමයි මේ බදු අය කරන බදු වලට මොකද වෙන්නේ කියන එක. සහ මේ ආණ්ඩුව තමන්ගේ වියදම් ගැන කොහොමද බලන්නේ, රටේ ජනතාවට පටිතද කරගන්න කියලා කිව්වට ආණ්ඩුව තමන්ගේ වියදම් සම්බන්ධයෙන් මොනවද මේ වෙලාවේ කරලා තියෙන්නේ. ඔබ බලයට දැන් මම කියන්නේ වර්තමාන ආණ්ඩුව සහ ඔබ බලයටපත් වුණාම මේ වියදම් සම්බන්ධයෙන් ඔබගේ ක්‍රියාමාර්ග මොනවද කියලා කැටි පැහැදිලි කිරීමක් කළොත් තමයි. දැන් මෙහෙම දැන් ආණ්ඩුවක් ගත්තාම ආණ්ඩුවක් පත් කරගන්නෙම ඒ රාජ්‍ය ආදායමක් අරගෙන මහජනතාව වෙනුවෙන් වියදම් කරන්න. එතන වියදම් කිරීමේ ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙන පොදු පහසුකම් වෙනුවෙන් ආණ්ඩුවක් වියදම් කරන්නට ඕනනේ. අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ වැනි දේවල් මානව සම්පත ගොඩනගන අත්‍යවශ්‍යම දෙයක් සමාජයේදී. ඒ නිසා ඒවට ප්‍රමාණාත්මක විදිහට වියදම් කරන්නට ඕනේ. කියන්නේ ආණ්ඩුව හොඳ මහජන
පොදු පහසුකම් ටික අධ්‍යාපනයේ සෞඛ්‍ය ආරක්ෂාව එවැනි දේවල් වලට යටිතල පහසුකම් රට ඇතුළේ පරිේශන එවැනි දේවල් වලට වියදම් කරන්න ඕනේ. ඒතර අපේ ආණ්ඩුවකනොත් ඒ වැඩේ කරනවා. ඒ කියන්නේ අපිට ඒකට ප්‍රමාණාත්මක ආදායම ජනනය කරන ගමන්ම ඒ බදු ආදායම් අරගෙන වියදම් කරන්නේ අන්නේ ඒ සමස්ත ආර්ථිකයේ ගොඩනගන්න මිනිසුන්ගේ ජීවිතය ඉහළට උස්සන්න. ඒ වගේම රටේ අර ව්‍යාපාරවල කනේ මේ නිෂ්පාදනයේ වැඩි කරන දිශාවට දිරි දෙන ආකාරයට. ඒ වගේම අපි දන්නවා රටක් ඇතුලේ ආදායම් ජනනය වෙනකොට සියලුම කෙනාට එක හා සමාන ආදායම් ජනනය වෙන්නේ නැහැ. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තියක තවත් වක්‍ර අරමුණක් තියෙනවා. එන්නේ සමාජයේ වේගයෙන් වර්ධනය විය හැකි ආදායම් සහ වත්කම් මේ කියන්නේ ධනේ බෙදී යාමේ විෂමතාවය අඩු කර ගැනීමටත් මේ බදු ප්‍රතිපත්තිය පාලනය කරන්න පුළුවන්. ඒ නිසා අපි හැම සිටම හැම වෙලාවෙම ආණ්ඩුවේ එකතු කරගන්න ආදායම වියදම් කරන්නේ මහජන සුභසිද්ධිය සඳහාම පමණයි. ඒක ඇතුලේ දැනටත් සිද්ධ වෙන යම් අකාර්යක්ෂමතා නොගැලපීම් තියෙන, ඒ කියන්නේ ඒවා මේ ආණ්ඩු විසින් අත්පත් කරපු තත්වයක්. කියන්නේ නාස්තීන්, අනවශ්‍ය දේවල්, අනවශ්‍ය ආකාරයට ගත්තු තීන්දුව తీරන. ඉතින් ඒවා අපි ක්‍රමිකව විසඳා ගන්නට ඕන එකක්. එතකොට ඒවා අපේ ආණ්ඩුවක් යටතේ කිසිම ආකාරයකට නාස්තිකාර අපතේ යන වියදම් සිද්ධ කරන්නේ නැහැ. ඊට අමතරව දැන් ඔබ ඔය මතු කරන ආණ්ඩුවේ වියදම් එහෙමයි කියලා කියන්නේ ආණ්ඩුව මේ මහජනතාවගේ කාර්යයන් කරන අතරතුරේදීම ඒ බලය පාවිච්චි කරලා වුණ වංචා විසා දූෂණය නෙන්නවා. එන්නේ දූෂණය නිසා එළියට යන මුදලත් විශාල මුදලක්. ඒක අවසානයේදී ගිණුම් ගත වෙන්නේ මේ ආණ්ඩුවේ වියදම් විදිහට. අපි දන්න මහමාර්ගයක් හදනකොට මිලියන 500ක් පගාව ගැහුවොත්. එතකොට ඒක ගිණුම් ගත වෙනවා මහමාර්ග වියදම් කිරීම සඳහා කියලා. නමුත් ඒකේ සවැය වියදමක් නෙමෙයි. එතන මේ වංචාව දූෂණය කියලා කියන්නේ නැත්නම් වෙන තැනකින් උස්සන් දුවන එකක් නෙමෙයි. වංචාව දූෂණය කරන්න ලේසිම තමයි මහජන අරමුදල් අවභාවිත කිරීම. ඒ නිසා අපේ ආණ්ඩුවක් යටතේ මොනම විදියකට මහජන අරමුදල් අවභාවිත වෙන්නේ නැහැ. වංචාව දූෂණයටත් ඉත තියෙනවා. එතකොටම 30ක 40ක ප්‍රමාණයක් මෙතනින් නිකම්ම ඉතුරු වෙනවා. ඒ ඉතුරු කරගන්න මුදලත් මහජන සුබසාධනය සඳහා යොදන්න පුළුවන්. දැන් මම ඔබට උදාහරණයක් පෙන්නනම් කොහොමද මේ ආණ්ඩු පොදු අරමුදල් අවභාවිත කරන්නේ කියලා. දැන් EPF එක කියන්නේ පොදු අරමුදල ට්‍රිලියන 3කට වැඩි වත්කම් තියෙනවා. හැබැයි අවසානයේදී අර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එතෙන්ට තමයි ගේම දුන්නේ. දැන් හිටානිද රාජ්‍ය බැංකු පද්ධතියක් තියෙනවා. මේ බැංකු පද්ධතිය කඩාවැටන්න මේක විනාශ කරන්න ඕන නම් විකුණා දැම්මේ කියන කාර්යයේදීත් ඕන මේකේ ගැටලු නිර්මාණය කරලා ණය කපා හැරීම්, ওই විශාල ණය කපා හැරීම් කරන්නේ කොහෙන්ද? රාජ්‍ය බැංකුවලින්නේ. ඉහළින් එන නියෝග මතනේ. ඒත් අපේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යෙන්ම මෙන්න මේ දේශපාලන බලපෑම අයින් කරලා දානවා, වංචාව දූෂණය අයින් කරනවා. එතකොට අපිට පුළුවන් මේක ඉතාම බේරුම් කරගන්න. දැන් අපේ අයවැය පරතරය අපිට දරන්න බැරි අයවැය පරතරයක් තියෙන්නේ. ලෝකේ දැන් ආසියානු කලාපයේ ගත්තත් දැන් යුක්‍රේනයේ වගේ රටක යුද්ධයේ තියෙන නිසා 19%ගේ ඍණ පරතරයක් තියෙනවා. අනෙත් හැම රටකම තියෙන්නේ අපිට වඩා අඩු එකක්. අපිත් ඉතින් බලන්නකෝ ලෝකේ ඍණ 10 කියන්නේ අයවැය පරතරේ 10කට වඩා වැඩි වෙන මට්ටමට ගිහිල්ලා ඉහළට ගිහින් තියෙනවා. ඒක දරන්න බෑ. ඒක පල්ලෙහාට ගෙනෙන්න ඕන. ඔන්න ඔය කියන කාරණා ටික කරපු ගමන්ම ක්‍රමයෙන් අයවැය පරතරේ පල්ලෙහාට යනවා. අපේ උත්සාහය තමයි අයවැය පරතරේ අවුරුදු 5ක් වගේ ඇතුළතදී ඍණ 5 මට්ටමට ගෙනෙන්නත්, ඉන් පස්සේ දිගු කාලීන සංවර්ධන කාර්යයේදී ඒටත් වඩා අඩු මට්ටමකට ගෙනෙන්න, මේක තුලනාත්මක තැනකට ගෙනෙන්න තමයි අපි දිගු කාලීනව බලන්නේ. එහෙම වුණොත් තමයි අර මහජන සේවා හරියට කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ඔබතුමා කිව්ව කරුණු ටික ඇතුලේ මතුවෙන තව ප්‍රශ්නයක් තමයි ඔබතුමාත් යම් ප්‍රමාණයකට ඒක මතු කළා. දැන් මේ බදු විශාල වශයෙන් බදු ගෙවන්න තියෙනව පැහැර හැරලා තිනවා. දැන් උදාහරණයක් ඇටියට මත්පැන් සමාගම් වලින් බිලියන ගණනක් එන්න තිනවා. දැන් ඒවා මේ මහජනතාවගෙන් ගත්ත සල්ලි. දැනටත් ඒකළු අරන් තියෙන්නේ. ඒවා අය කරගෙන නැහැ. ඒ විතරක් නෙමෙයි මේ තමන්ගේ සමහරලාට දේශපාලන ලැබියවන්න අනුව මගහරිමින් ඉන්නව මේ බදු ගෙවීම. තොර මේක ලොකු ප්‍රශ්නයක්. පොඩි මිනිහට සාමාන්‍ය ජනතාවට ලොකු වද්දක් අය වෙනව හැමතැනෙම. දැන් මේ වගේ දේවල් ගැන යම් අදහසක් සහ මේව වළක්ව ගන්න ඔබගේ රජයක් යටතේ නව නීති සම්පාදනයද නැත්නම් මේ නීති ප්‍රමාණවත්ද? මේ ගැන යම් අදහසක් තිබුණා. එකක් තමයි ඔය බදු නොගෙවීම, පැහැර හැරීම් කියන කතන්දරවලදී විවිධ ශේත්‍ර ගණනාවක් තියෙනවා. දැන් ඔබ මතු කරපු එක, ඒ කියන්නේ බදු අය කරගෙනත් ගෙවන්නේ නැහැ. ඒ වගේම සමහර ඒවා තියෙනවා බදු නොගෙවා පැහැර හැරමින් කල් අරමින් ඉන්නවා ආණ්ඩුවට ඒක අභියෝග කරමින් නීතිය ඉදිරියේ. සමහර ඒවා තියෙනවා හරියට ගිණුම් පොත් ඉදිරිපත් කරන්නේ නැතුවත් බදු පැහැර හැරීම් සිද්ධ කරනවා. මේ සියලු කාරණාවලදී මේ පැහැර හැරීම් සිද්ධ කරන කණ්ඩායම් විශ්ලේෂණය කරලා බලපුවාම සාමාන්‍ය ජනතාව නෙමෙයි. මේවට අනිවාර්යෙන් දේශපාලන සම්බන්ධයක් එක තමයි තියෙන්නේ. ඒ නිසා අපි පළමු කොටම අපි
ඉන්නේ දේශපාලන සම්බන්ධයෙන් මම කලින් කෝගේ වංචාව දූෂණය අයින් වෙලා නම් තියෙන්නේ අපිට ඩීල් දාගෙන කරන්න දෙයක් නැත්නම් අනිවාර්යයෙන් මේගොල්ලන් තනියම තමයි මේ වැඩේට යන්න වෙන්නේ. තනියම යනකොට උන්ව ලීසියෙන් අල්ලන්න පුළුවන්. දැනට තියෙන නීති රීති අනපනත් වලිනුත් ඔය ප්‍රශ්න වලින් 90%කට වඩා විසඳන්න පුළුවන්. විසඳන්න බැරි තැන් තියෙනවා නම් අපි ඒවත් විසඳන්න සූදානම් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මේ ආදායම් බදු ගෙවීමේදී බදු එකතු කර ගැනීමේදී ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ධනෙ නිෂ්පාදනය වෙනකොට ඒ කියන්නේ ආදායම මත බදු අය වෙනවා. ඒ ආදායම වියදම් කරනකොට බදු අය වෙනවා. ඔබට ආදායම ලක්ෂ 2ක් නම් ඔබ ආදායම් බද්දට යටත් වෙනවා. ඔබගේ ආදායම මත. එතකොට ඔය ආදායම ලක්ෂ 2කින් ඔබ වියදම් කරනවා. අපි දැන් ලක්ෂ 1000ක් වියදම් කරනවා. 50,000ක් ඉතුරු කර ගන්නවා. ඉතින්නේ වියදම් කරනකොටත් බදු අය වෙනවා. එහෙනම් මෙන්න මේ ආදායම් ජනනය වීමත් වියදම් කරනකොටත් මේවා අතර අන්තර් සම්බන්ධතාවයන් අපිට ගොඩනගන්න පුළුවන් නම් රාජ්‍ය ආයතන වල ඒක උදාහරණයක් විදිහට මෝටර රථ වාහන දෙපාර්තමේන්තුව, ලෑන්ඩ් රෙජිස්ට්‍රි එක, කස්ටම්, ඒ වගේම එක්සසයිස් ඩිපාර්ට්මන්ට් වතර අන්තර් සම්බන්ධතා තියෙනවා නම් මේක කාර්යක්ෂමව පාරදෘශ්‍යව කරන්න පුළුවන්. දැනට තියෙනවා යම් නීතිමය බාධාවන් මේ තොරතුරු බෙදා හදා ගැනීම. ඒවා මේ මහ ලොකු නීති ගැටලු නෙමෙයි. ඒවා අපි ඉක්මනින් විසඳලා දුන්නොත් ඒ බාධා වුණොත් අයින් කරමු කරලා බදු අය කිරීම කාර්යක්ෂම කරන්න පුළුවන්. ඒත් එක්කම ඔබ ඇහුවා දැන් මේ කියන ව්‍යුහාත්මක කාරණා අතරේ වේගයෙන් මේ බදු වංචා කිරීම, බදු අය කරගන්න නැතුව යන දේවල් සහ ගැටලු සහිත දේවල් සියල්ලක් මම කියන්නේ විශාලම ප්‍රම්පංගුවක් වෙනස් කරන්න පුළුවන් තාක්ෂණය මෙතෙන්ට කැඳවීමේදී. අපි දැනටම සාකච්ඡා පවත්වලා තියෙනවා RDP ඉන්න පුද්ගලයන් එක්ක වැඩ කරන නිලධාරීන් එක්ක. මෙතෙන්ට කෙටි තාක්ෂණය කැඳවීමෙන් මහ ලොකු කාරණා නෙමෙයි. දැනටමත් ඔවුන් සතුව තියෙනවා තාක්ෂණික මෙවලම් සොෆ්ට්වෙයාර්ස්. ඊට අමතරව අදාළ ප්‍රතිසංස්කරණ ටික කරාට පස්සේ අපි ආදායම් ජනනය වෙනකොට ඒ තාක්ෂණික ටූල් සරහා ඒවා ආවොත් ඒවා පාරදෘශ්‍ය ඔක්කොටම පේනවා. මේ වංචා දූෂණ සහ අපතේ යෑම් විශාල ප්‍රමාණයක් අපිට අයින් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අවධානය යොමු කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් තාක්ෂණය උපයෝගී කරගනිමින් මේ වංචා දූෂණ ඉවත් කර ගැනීම. එතකොට දැන් ওই පහුගිය කාලේ ඇති වුණු ආර්ථික ප්‍රශ්නය සහ ඒක පොදු ජනතාවට බලපාපු සමාජ ප්‍රශ්නයක් බවට පත්වීම එක මහාචාර්යතුමනි මේ ජනතාවට ආර්ථිකය සම්බන්ධයෙන් සාමාන්‍ය පොදු ජනතාවත් උනන්දු වෙන්න ගත්තා. මම කියන්නේ ටිකක් ඉතිහාසයට අපි ගියොත් එහෙම මේ ජනතාව සහ මේ ආර්ථික කාරණා ටිකක් සංඛ්‍යාලේඛන ඈතින් තිබුණේ. නමුත් මේ අරගලයත් එක්ක හැමෝම උනන්දු වෙනවා මේ සම්බන්ධයෙන්. එතකොට දැන් මේ ජනතාව අතර පාරදෘශ්‍යභාවයක් ඇති කරගන්න ඔබට වැඩ පිළිවෙලක් තියෙනවද මේ සම්බන්ධයෙන් විනිවිදභාවයක් හදන්න? ඒ කියන්නේ දැන් මේ මොකද්ද දැන් බොහෝ දෙනෙක් මේ බදු ගෙවන්න අකමැති නෙමෙයි කැමැති අය ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ ගෙවන බදු මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා ඔවුන්ගේ පොඩි පසුබෑමක් තියෙනවා තමන්ගේ බද්ද පව ගෙවන්න. මේ සම්බන්ධයෙන් මොකද්ද ඔබට කියන්න තියෙන්නේ ඔබගේ පක්ෂයේ හැටියට? ඒක තමයි දැන් ආණ්ඩුවක ඇත්තම වගකීම තමයි ඒ පාරදෘශ්‍යභාවය රකින්න එක. ඒක තමයි මම කිව්වේ පාරදෘශ්‍යභාවය රැකීමට අපිට තියෙන භාවිතයට අමතරව මේ තාක්ෂණයේ කැඳවීම මේක ලේසියෙන් කරන්න පුළුවන්. ඉතින් අපි පැහැදිලිවම ජනතාවට කියනවා ඔබගෙන් එකතු කරගන්න බදු මුදල් තත් රාජ්‍ය මූල්‍ය අවසානයේදී වියදම් කළේ මොන මොන වටද? අධ්‍යාපනයට කොච්චරද, සෞඛ්‍යයට කොච්චරද, අනිකුත් වියදම් කොච්චරද කියන එක පිළිබඳව අපි සෑම පුද්ගලයෙකුටම ඒ වார்த்தාවක් ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කරනවා. ඒක අමාරු වැඩක් නෙමෙයි. ඒ අනුව ඒ පාරදෘශ්‍යභාවය අපිට ස්ථාපිත කරන්න පුළුවන්. එතකොට මහාචාර්යතුමනි අර ප්‍රධාන ප්‍රශ්නයක් පහුගිය කාලේ මේ පැන නැගුණා. ඒ කියන්නේ මේ ජනතාවගේ පැත්තෙන් ওই වැටුප් වලට බද්දක් ගෙවන තැනටම මේක අරන් ආවා. ඒක ටිකක් මට හිතෙන්නේ කලින්ට වඩා ටිකක් ජනතාවට බරපතල විදිහට දැනුණා. දැන් මේ මෑතත් මම දැක්කා සමාජ මාධ්‍ය සංසරණය වෙනවා වෛද්‍යවරියකගේ වැටුපෙන් ඉතා විශාල ප්‍රමාණයක් බදු හැටියට අයින් වෙලා. එතකොට දැන් මේක කොහොමද දැන් ඔබගේ පාලනයක් යටතේත් මේ ඉපීමේදී මේ බද්ද බරපතල විදියට යන තත්ත්වයක් තියෙනවද? කොහොමද ඒකට තිබෙන විසඳුම? ඉස්ලාම තේරුම් ගත්තොත් හොඳයි මේ බදු වල ව්‍යුහය. කවුද බදු ගෙවන්නේ? විශේෂයෙන් ආදායම් බදු කියන එක ගත්තාම සෑම කෙනෙක්ම බදු ගන්න. බදු නීතිය එහෙමයි තියෙන්නේ. Every person is liable to tax. හැබැයි අපි බදු ගෙවනකොට person කියලා කියද්දි තනි තනි පුද්ගලයන් ඉන්නවා. ලියාපදිංචි සමාගම් සහ වෙනත් ස්ථාපිත ආයතන තියෙනවා. එතකොට හැබැයි බදු ගෙවන්න ඔබට ආදායමක් තියෙන්න ඉපයි. ඒ නිසා බදු නීතිය අර මූලධර්ම වල තියෙනවා. ඔබට ජීවත් වෙන්න අවශ්‍ය මූලික ආදායම ඉක්මෝලා ගියාට පස්සේ තමයි බදු ගෙවීම සිද්ධ කරන්නට ඕනේ. එතකොට දැනට ලංකාවේ තියෙන්නේ අන්නේ ත්‍රිස්හෝල්ඩ් එක 112,000ක් අවුරුද්දට තනි පුද්ගලයෙකුට. ඒ කියන්නේ මාසෙට ලක්ෂයක්. ඉතින් අපි කවුරුත් දන්නවා ලක්ෂයක ආදායමකින් ජීවිතේ මූලික දේවල් කරගන්න බෑ. අන්නේ නිසා තමයි අර ඒ පීඩනේ දැනෙන්න ගත්තේ මේ අයට. උතර ආදායමට ඔය
මේ මොනවාද වැටුපට බදු ගහනෝ කියලා අලුතෙන් ආපු එකක් නෙවෙයි. කියන්නේ ඇත්තටම බදු ගෙවන්නේ ආදායම මත. ඒතොර ආදායම් ජනනය වෙන ප්‍රධාන ශේත්‍ර ගත්තාම එකක් තමයි අපේ සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම. ව්‍යාපාරවලින් ලබාගෙන ලාභ, ලාභ ආංශ, පොලිය, කුලිය ඔන්නව තමයි ඒවා. එතකොට මේ ඔබෙන් ලැබෙන සේවා නියුක්තියෙන් ලැබෙන ආදායම ඔබ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන්න යනකොට ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉක්මනින් අය කරගන්නකොට තමයි pay as you earn කියලා ප්‍රභවේදීම අය කරගන්නේ. එතකොට අර ඒ ඔබගේ පැඩියෙන් අය කරගත්තට වඩා මේ විරෝධයේ ආවේ අය කරගන්න සීමාව පල්ලහැට දැමීමත් අය කරගන්න අනුපාත වැඩි කිරීමත්. ඒ නිසා අපි සැලකිලා ජාතික ජන බලවේගය මේ පිළිබඳව සාකච්ඡා කරලා ඇත්තටම රටේ සමස්ත බදු ආදායම පල්ලහැට නොවැටෙන විදිහට මේ බදු අනුපාත අඩු කරන්න පුළුවන් සාමාන්‍ය ජනතාවට. ඒ වගේම අර බදු අය කිරීමේ සීමාව ලක්ෂය කියන එක ඇත්තට මේක ලක්ෂ 2.2 හමාර මට්ටමට වැඩි කරගන්න පුළුවන්. අපි මේ පිළිබඳව දැන් සාකච්ඡා පවත්වමින් වැඩිපුර සකස් කරමු. මොකද එතෙන්ට ගෙනින්නට ඕනේ ඉස්සෙල්ලාම මිනිහෙකුට අතට ආදායමක් ලැබුණාම ඒ ආදායමෙන් හොතර කන්න බොන්න පුළුවන් පරිසරයක් නැතුව මේ රට දියුණු කරන්න ඉස්සරහට යන්න කිව්වොත් කාටවත් කරන්න බෑ. ඉතින් අපේ ප්‍රතිපත්තිය වෙන්නේ බදු අය කරලා ආණ්ඩුව දුවන එකට වඩා ආණ්ඩුවක් හරියට කාර්යක්ෂමව දුවන්න නම් බදු නියමිත මූලධර්ම මත අය කරන්න ඕනේ. ඒ නිසා මිනිස්සුන්ගේ වෙළඳපළට එන ඉල්ලුම දැන් ඔයාට ආදායමක් ලැබෙනවා නම් සේවා නියුක්තියෙන් පඩියෙන් ඒ පඩිය වේදම් කරපුවාම රටේ ඉල්ලුමක් ජනනය වෙනවා. ඒ ඉල්ලුම ජනනය වුණාම නිෂ්පාදකයාට ඒ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන්නත් පුළුවන්. ඒ නිසා මේක එකකට එකක් බැඳිලා තියෙන්නේ ආර්ථිකයක් දිව වෙන්නේ එහෙමයි. ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා මේ වැටු ආසිතෙන් පඩි ගන්න අයට ඔබට දැනට හිර වෙලා තියෙන මේ අසාධාරණ විදියට අය කරන සීමාවන් අපි අයින් කරනවා. ත්‍රිස්සෝල්ට් එක වැඩි කරලා ඒ අනුපාත පල්ලා දෙමීමේ අපේ වැඩ පිළිලක් තියෙනවා. ඒ වගේම ඇතෙන්ට එකතු කරන මේ වැට් බද්දත් ඉතාම අසාධාරණ විදිහට 18%ක තියෙන්නේ. අපි ඒකත් ගොඩක් අඩු කරන්න යෝජනා කරනවා. ඉතින් අද අපි සම්බන්ධ වුණේ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු ප්‍රධානියත් එක්ක. විශේෂයෙන්ම ආර්ථික කියන්නේ ජනතාවට මේ ඉතාම ළඟින්ම දැනෙන කාරණාවක්. ඉතින් අපි අද විශාල කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කළා. නමුත් කාලයට අනුව අපිට තවත් තිබෙනවා නම් හොඳයි කාලේ මේ සම්බන්ධයෙන් කතා බහ කරගෙන යන්න. නමුත් අපි ඉදිරි දිනයක මේ තවත් කරුණු සම්බන්ධයෙන් කතා කරන්න කල් දමමින් මේ අලුත් පාර වැඩසටහනේ අද අපි සමු ගන්නවා. ඔබට ස්තුතියි මහාචාර්යතුමනි අපිත් එක්ක අද සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. TNL Supreme, මගේ හඬ, මගේ රට.